ඉතින් කොහොමද ඔයාලට ඔල හැමෝම හොඳින් නැති කියන විශ්වාසය තියෙනවා ඒ වගේම අදත් ඔයාලව මගේ වීඩියෝ එකට ආයිබෝන් කියලා පිළිගන්න අතර ඔයාලා හැමෝටම අදස්ස පුරුදු විදිහටම මතක් කරන්නේ ඔයාලට මේ ස්මෝල් බිස්නස් එකක් පටන් අරගෙන කරගෙන යනකොට ගොඩාක් අයට චුටි චුටි ප්‍රශ්න වගේක් ඇවිල්ලා තිබ්බ මම ඔය ඇයට පුළුවන් විදිහට උත්තර දුන්නා හැබැයි සමහර අයට ඒ තේරෙන්නේ නැති අවස්ථා තිබුණ නිසා නැවත පැහැදිලි කිරීමක් කරනවා ස්මෝල් බිස්නස් එකක් කරනකොට එන පුංචි පුංචි ගැටලු ටිකට උත්තර දෙන්න ඉස්සෙල්ලා මම ඔයාලට මෙහෙම කියන්නම් ගොඩාක් කාලවට අපි දෙයකට අත ගහන්නේ එක්කෝ අපිට ආර්ථික ප්‍රශ්නයක් ආපු නිසා අපේ ව්‍යාපාර අපි ගෙදර ඉන්න කාන්තාවක් නැත්තම් ගුහණියක් අමතර ආදායමක් හොයන්න උත්සාහ කරන්නේ රැකියාවක් කරන කෙනෙක් වුණත් එක්ක ඔයාලට ආර්ථික ප්‍රශ්නයක් ආපු නිසා එහෙම නැත්තම් මානසික ප්‍රශ්නයක් එහෙම නැත්තම් ආදරය දෙතෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් මට වුණත් මං අද මේ වගේ ව්‍යාපාරයකට මුල තිබ්බේ මටත් ආපු යම් යම් ප්‍රශ්න නිසා ඒක ආදරේ ආර්ථික ප්‍රශ්න වලට දරා ගන්න ඔලේසි අපිට ආර්ථිකයේදී ඇති වෙන ප්‍රශ්න සමහර වෙලාවට ආර්ථිකයේ හරිගස්සගෙන දරා ගන්න ලේසි හැබැයි අපිට මානසික ප්‍රශ්නයක් ඇතුනොත් එහෙම නැත්නම් ආදරේ කරද්දි මොකක් අපි ගොඩාක් වෙලාවට අගුණියක් කාන්තාවක් පිරිමි කෙනෙක් වුණත් ආදරේදී යම් ප්‍රශ්නයක් ඇතුනොත් ඒක මුළු ජීවිත කාලෙටම බලපානවා ඔයාලා විශ්වාස කරන්න මම මේ ශාස්ත්‍රයට එන්න ඉස්සෙල්ලා මම මේක පටන් ගන්න ඉස්සෙල්ලා පුංචි දේවල් කරා කියලා වීඩියෝ එකක් කරා මම නොකරපු දෙයක් නෑ සාරි වර්ක් කරා අගොතන ඒවා කරා කඩවල වලට පැරෝල්ස් පැටිස් හැලප වර්ග පෑන්කේක් වගේ දේවලුත් දැම්මා ඒ දේවල් මන් නැහැ කියන්නක්වත් කරේ නැහැ කියන්නක්වත් මට ලැජ්ජාවක් නැහැ මොකද මං එතනින් පටන් ගත්තේ එතනින් මගේ ජීවිතේ මේ කියන ව්‍යාපාරයට අඩිතාලම දැන් මේ වැංග ලැබිච්ච අත්දැකීම් මේක තමයි අද මම මෙතෙන්ට ආවේ ඔය කරන අතරතුර ගොඩාක් අය මගේමයි මට හිතවත් කියලා මං හිතපු අය මම මගේ කියලා බදාගත්තු අය මට ගහන්න පුළුවන් පාරවල් හොතට ගැහුවා මං ඒවා දරාගත්තේ කොහොමද කියන එක හිතනවා අද මට ලැජ්ජාවකුත් ඇති වෙනවා මොකද මම මේ දවස්වල අඬපුන තරම් දන්නේ මම විතරයි සමහර වෙලාවට මට කුස්සියම්ම කිව්වා මට පාරේනකොට මාව පාරක ගෙනියන්න බැරි තරම් කැතයි කියලා මාව පාමේ ඒත් එක්කෙන් පාර ගහන්න හැදුවා මාත් එක්ක කාටවත් පාර යන්න බෑ මාත් එක්ක එකට පාරක යන්න බෑ නෝගේ ජාති ගොඩාක් කියන මම මාව වටන්න පුළුවන් මානසිකත්වයේ උඩරිම පල්හාට වටන්න උත්සාහ කරා ඇත්ත ඒ අවස්ථාවල මම වැටුණා ඇඬුවා රණ්ඩු කරා කෑ ගැහුවා ඊට පස්සේ මම කාලයක් යද්දී තේරුම් ගත්තා එයාලට මාව එපා නම් ඇයි මම පස්සෙන් යන්නේ කියන එක මට ඔයාලට මෙතනදී කියන්න ඕන උනේ ඔයාලා දෙයක් නිසා වැටෙන්න එපා මොකෝ වැටුනොත් අපිට අත දෙන්න කවුරුත් නැහැ ඔයාලගේ ජීවිතේ නිසා ඔයාලා ඔය ලැබෙන අවස්ථාව හිතන්න කෙනෙක් අපව දාලා යන්නේ කෙනෙක් අපිට නිග්‍රහ කරන්නේ තව අපි මෙහෙම හිතමු කාන්තාවක් තව කාන්තාවකට ගහනවා කියන්නේ ඒක එයාගේ තියෙන ගතිය ඔයා ඒකට උත්තර දී ඔයාගේ කාලේ නාස්ති කරගන්න යන්න එපා ඔයා ඔයාට යන්න ඕන ගමන නිස්සද්දව ඔයාගේ පාඩුවේ යන්න යම් දවසක යාලට ඒ දේවල් වැටෙහෙයි ඒ සමහර අයට කොච්චර කරත් වැටෙන්නේ නැහැ ඉතින් ඔයාලා ඔයාලයි ගමන යන්න කොයිම බාධකයක්වත් ඔයාලා ඔයාලගේ ජීවිතේ ඔයා යන්න රැකියාවක් කරන කෙනෙක් රැකියාවක් අහිමි කරගන්න එපා කාන්තාවක් කිසිම වෙලාවක ඒක ඔයාට කොයි අවස්ථාවක හරි පහර දීමක් වෙනවා ඔයා බිස්නස් එකක් කරනවා නම් ඒක පුළුවන් තරම් කාගෙන කරන්න උත්සාහ කරන්න මොකෝ ඔයාගේ ස්වාධීනත්වයේ පෞල් ජීවිතයක් ඇතුලේ තියාගන්න උත්සාහ කරන්න මම මේ අත කතා කරේ ඔයාලට මගේ අත්දැකීම් එක්ක මුලින්ම මතක් කරේ මම පටන් ගත්තේ ඔතනදී
ඒ නිසා මම මේ වීඩියෝස් කරන්න ඔයාලට දෙයක් කරන්න මන් දන්න ගොඩාක් අය මට කමෙන්ට් එවනකොට මන් මට කමෙන්ට් එකක් දානකොට තේරෙනවා මෙයාත් අසරණයි කියලා මේ එතකොට ඔයාලට හරි ප්‍රශ්නයක් එනවා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔයාලට ගොඩාක් අය මට කියනවා අනේ මං කරදර කරන්නේ නැහැ මට ෆෝන් නම්බර් එක දෙන්න කියලා වල හිතන්නකෝ මම ෆෝන් නම්බර් එක කොහොමද කරොත් කී දිනක් අතට යනවද කියලා ඒ කමන්නේ මට 100ක් කතා කරත් මං ඒවට පුළුවන් ඔයාලට උදව්වක් නම් ඕනේ මං දන්න දේ කියලා දෙනවා හැබැයි සමහර අය මට වදයක් වෙන වෙලාවල් තියෙනවා එහෙම වුණාම කරදර නිසා ඔයාලට ගන්න අමාරු හොයාගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මගේ FB page එකට ගිහිල්ලා නම්බර් එක අරගෙන කරදරයක් නොවන විදිහට කතා කරන්න මට රැටනම් කෝල් ගන්න එපා මං answer කරන්නේ නැහැ. ඉතින් දැන් ඔයාලට මං කිව්වේ small business එකක තියෙන දේවල්නේ කතා කරනවා කිව්වේ අපි ඒ පැත්තට කතා කරමු මොකෝ ඕගොල්ලන්ට ඕනේ පුංචි පුංචි හැරි දේවල් ටිකක් දැනගන්නනේ. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කළා. ප්‍රොඩක්ට් එකකට මිල නියම කරගන්නේ කොහොමද කියන එක. දැන් ඔයාලා හිතන්නකෝ අද මල්ලඟ ගෙදර තියෙන්නේ මොකද මම අද ලෑස්ති කරලා තියෙන්නේ කොකිස් යවන්න ඕඩර් එකක් විතරයි වෙන කිසිම ප්‍රොඩක්ට් එකක් අද අපේ ගෙදර නැහැ. ඊට පස්සේ ඔයාලට මම ඊළඟ වීඩියෝ එකකින් පෙන්නනවා මගේ අනිත් අලුත් අයිටම් ටික මේ වැකුම් සීල් එකක් ආධාරයෙන් කරගන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනයක් වෙයි. අද මම ඒ ටික විතරයි පැහැදිලි කරන්නේ. මං ළඟ අද ප්‍රොඩක්ට් එකකට ඔයාලට පෙන්වන්න තියෙන්නේ කොකිස් කියන එක විතරයි. දැන් මේ ඔයාලා දකින්නේ කොකිස් එක. මේක කරපිංච කොකිස් එක. මේ කරපිංච කොකිස් එක. මේකට මම ඔයාලට කියන්නම් මේකට අර ඔයාලා මං පෙන්නපු මේ කොකිස් මිශ්‍රණයට මම හදන විදිහ මං කියන්නේ ඒකටම කරපිංච බැදලා හොඳට කුඩු කරලා ගන්න. අරගෙන අර මිශ්‍රණයට කලවම් කරන්න. හැබැයි හොඳට කුඩු කරන්න නැත්නම් ඔයාලා කොකිස් අච්චුව දාලා ගන්නකොට බරට කඩන් වැටෙන්න බලනවා. අනිත් එක පිටි මිශ්‍රණේ එන්නේ නැති වෙනවා. සමහර අය මගෙන් අහලා තිබ්බා අක්කා මේක ලියලා කොකිස් මිශ්‍රණයට දාන්න පුළුවන් නේද කියලා. මම ඔයාලට කියලා තිනවා මමත් දෙයක් කරන්න ගියාට පස්සේ හැම දෙෙම මේ අත් අදා බලනවා කියලා. මං එහෙම චූටියට ලියලා දාලා හැදුවා කොකිස්. එතකොට දැන් උඩින් උඩින් එනවා අන්තිම හරියදී කොකිස් පිටියකින් කොකිස් අච්චුවට එන්නේ නැහැ. මොකෝ මං චුට්ටක් ඝනකමට කොකිස් එක ගන්නේ මොකෝ නැත්තම් ඉක්මනට කැඩෙන නිසා. එතකොට අන්තිම හරියේදී කොකිස් පිටුර එන්නේ උස්සනකොට කඩාගෙන වැටෙනවා. අර කොකිස් වලට ඒක හරි අමාරුයි. ඒක නිසා මට හම්බෙච්ච හොඳම ක්‍රමේ මේක බැදලා චූටියට අර පවුඩර් එක වගේ කුඩු කරලා අරගෙන කලවම් කරන එක තමයි. ඔන්න ওই විදිහට තමයි කරපිංච කොකිස් එක හදන්නේ. මම ඔයාලට ওই පිටි මිශ්‍රණෙත් පෙන්නුවේ ඒකයි. ඊට පස්සේ දැන් ඔයාලට ප්‍රශ්නේ මේකට මිලක් නියම කරගන්නනේ කියලානේ. ඔයාලා මුලින්ම බලන්න මේ කිලෝ එකක් ගෙනල්ලා ඔයාලා ඔය දාන ඉන්ග්‍රීඩියන්ස් පිටි පාම්පි හාල් පිටි පාම්පිටි කරපිංචා ඔය හැම දෙයකටම ගෑස් එකේද හදන්නේ දර ලිපේද හදන්නේ මේ ලේබල් එකට කීයක් යනවද මේ පොලිතින් කොච්චර ප්‍රමාණයක් යන මේ ඔක්කොගෙම මිල ලියන්න ඕනලා ලියලා ඉවරලා ගාන හදන්න මෙච්චර මිලක් යනවා කියලා ඒ මිලට පුංචි මුදලක් එකතු කරන්න මොකද ඔයාලා කඩේටත් යම් මුදලක් දෙනවා ඒ මුදල එකතු කළා කඩේටත් 100 ගාණක් ඉල්ලනවා. ඒකත් ඔයාලා අමතක කරන්න එපා. මේ වගේ ප්‍රොඩක්ට් එකක් කඩේට දානකොට කඩේමුත් 100 ගාණක් ඉල්ලනවා. මොකද එයාලා අපේ පාණ්ඩේ විකුණලා දෙනවා. ඒ විකුණලා දෙන එකට අපි කොමිස් එකක් ගන්නවනේ. ඒ කොමිස් එක තමයි ওই 100ක් 100 ගාණක් වශයෙන් ගන්න. 120ක් 25ක් දැන් ඕන කඩේකින් ඉල්ලනවා. එතකොට මේ සුපර් මාකට් පැත්ත මම කතා කරන්නේ මම නෝමල් කඩ ගැන එච්චරම දන්නේ නැහැ. එතකොට 120ක් 25ක් ඉල්ලනකොට එයාලා ඒකත් ඔයාලා මේ මිලට එකතු කරලා ඔයාලා ප්‍රොඩක්ට් එක මිල නියම කරන්න. එතකොට ඔයාලට පාඩුවක් එන්නේ නැහැ. එතකොට ඔයාලට මේ කොකිස් පැකට් එකකින් රුපියල් 20ක් 30ක් තියාගන්න පුළුවන් වෙයි.
ඊට පස්සේ ගොඩක් අය ඊළඟට මගෙන් අහනවා අක්කා normal cookies එකක් දෙනකොට කීයද කියලා. ඔයා බලන්න ඔයාට කිලෝ එකකින් cookies කීයක් ගහන්න පුළුවන්ද කියලා. cookies එකක කිලෝ එකකින් දැන් මට නම් ගහන්න පුළුවන් cookies 150ක් විතර. එතකොට මට ඒ යන වියදමත් එක්ක 150ක් මම බෙදෙනවා. එතකොට මට එන ගාණ මම රුපියල් 2ක් වගේ තියාගෙන එක කොකිස් එකට මිල නියම කරන්න. ඔයාලත් එහෙම කරන්න ඕන. ওই විදිහට තමයි ඔයාලා ප්‍රොඩක්ට් එක මිල නියම කරගන්න ඕනේ. ඊළඟට ගොඩාක් අයිර තියෙන ප්‍රශ්නේ තමයි මේ පැකින් වර්ග ගැන. ඔයාලට පැකින් කරන්නේ කොහොමද? වැකියුම් සීලේ කේන්ද කරන්නේ, normal සීලේ කේන්ද කරන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මම ඒකත් ඔයාලට මේ අතරදම පැහැදිලි කරන්නම්. දැන් මෙන්න මේක තමයි ඔයාලා වැකියුම් සීල කියලා ගන්නෙ. මේක normal සීල එක. මීට වැඩිය මිලෙන් ඉහළ ලොකු සීලස් තියෙනවා. දැන් මේක මම සාමාන්‍ය පාවිච්චි කරන්නේ රුපියල් 4000 3000 ගානකට තුන් කියලා. 3000 ඊට පස්සේ 3000 ගානකට ගිහුව මම කොහොනේ ඔන්ලයින් මේ ගානට තිනවා කියලා මම ඊට පස්සේ ඒ කඩෙන් ඒක රුපියල් 2800කට ගත්තේ. මේක ගත්තේ මම නුවර සීදරම් කියලා කඩයක් තියෙනවා. ඒකෙන් ගත්තේ. ඒකේ තියෙනවා ගොඩාක් තැන්වල නැහැ. නැත්නම් ඔන්ලයින් පේජ් වලින් ඔයාට ගන්න පුළුවන්. එතකොට අර ඔන්ලයින් පේජ් එකක් 2850ක් 2900ක් 3000ක් ওই ගණන් වලට දාලා තියෙනවා. ඔයාට ගෙන්න ගන්නකොට අර කුරියර් සර්විස් එකේ ගණන්ත් එක්ක ඇඩ් වෙනවා. එතකොට 3000 ගණන්ක් යනවා. දැන් මම මේක ගිහිල්ලා ගත්තා සීදරම් කියන කඩෙන් නුවර 2800ට මට යාලා දුන්නා. මෙන්න මේ විදිහට පැකින් එක එන්නේ. මගේ ළඟ වැකියුම් සීල එක මම මෙච්චර දවසක් පාවිච්චි කරලා තිබුණා. මොකද මම වැකියුම් සීල නෙමෙයි කරන්නේ. දැන් මේ අලුතෙන් ප්‍රොඩක්ට් වගේ සුපර් මාකට් වගේ එල්ලලා තියෙනවා වැකියුම් සීල එකෙන් කළා. ඒකට තමයි මම ගෙන. මේ වැකියුම් සීල එක ගන්නකොට මට ගන්නකොට මේකේ අමතර බෑග් ටිකක් තිබ්බා. එන්නේ මේ ඒ බෑග් එක. ඔයාලට මේ බෑග් ගන්න පුළුවන්. මේ බෑග් එක ග්‍රෑම් 100ක් රුපියල් 18ක් වෙනවා. රුපියල් 18ක් විතර වෙනවා. තොග ගන්නකොට අඩුවේ ග්‍රෑම් 200 රුපියල් 25ක් විතර වෙනවා. ඔහොම බෑග් වර්ග තියෙනවා. ඔයාලා ග්‍රෑම් ප්‍රමාණය ගහලා තියෙනවා. ඔයාලට ඕන දේ තොට ඒ කඩේකට ගිහිල්ලා තේර ගන්න ඕනේ. දැන් මේ වැකියුම් සීල කරන එකේ මේ බෑග් එක ඔයාලට හොඳට බලන්න මේකේ තියෙනවා. දැන් මේක මේ අමතර බෑග් 10ක් 15ක් විතර මෙතන තිබ්බා. මෙන්න මේක තමයි වැකියුම් සීල එක. දැන් මම ඔයාලට මේක පාවිච්චි කරන විදිය ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම පෙන්වනවා. මොකද මම ප්‍රොඩක්ට් එක නිර්මාණය කළා හදලා තියෙන්නේ. එඩිට් කරනකොට ඔයාලට සම්පූර්ණ විස්තරي දානවා. මේකේ මේ වගේ දෙපැත්තේ කෑලි දෙකක් තියෙනවා. මේක මේ දෙපැත්ත ඇරලා තමයි ඔයාලට මේක මෙහෙම මෙහා කරන්න ඕනේ. ඊට පස්සේ මේක කරන්ට් එකට දාලා මෙන්න මෙතෙන්ට තියලා මේ බෑග් එක මම ඔයාලට ඒක පෙන්වන්නම්. මෙතන මේ විදිහට තියලා මේක එතකොට ඇතුලේ තියෙන ඔක්කොම අර වාතය මෙහෙට ඇදිලා ඇවිල්ලා මේ බෑග් එක සීල් වෙනවා. ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී මේ දේවල් මම සම්පූර්ණයෙන්ම කරලා පෙන්වන්නම්. දැන් මම මේ පැකින් කරන විදිය කර පෙන්වන්න නෙමෙයි අර පැකින් භාණ්ඩ ටික විතරයි හඳුන්වලා දෙන්නේ. මෙන්න වැකියුම් සීල් එකේ තියෙන වෙනස. වැකියුම් සීල වලට ඔයාලට අර පොලිතින් රෝල් ගේන්න බෑ. පොලිතින් රෝල් එක කෙනල්ලා කරන්න බෑ. ඒකට වෙනම මේ මං ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මෙන්න මේ වගේ බෑග් එකක් තියෙනවා. ඒක තමයි මෙලදී ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ කොකිල් පැකට් එකක් මම තාම කළා නැහැ. මේක මම එකක් කළා ඔයාලට බලලා කියන්න. මම කරන්නේ මෙන්න මේ සීලේකේ. ඔයාලට මම මේක ඉස්සෙල්ලත් පෙන්වලා දෙනවානේ මෙන්න මේ සීලේකේ. මේක රුපියල් මේක ඩබල් එන එක. මේක රුපියල් 13000කට මම ගත්තේ. එතකොට මේකේ 1 එක තියෙනවා. ඒකෙන්නේ ඒකත් මම ළඟ තියෙනවා. ඒකත් මම ඔයාලට පෙන්වන්නම්. මෙන්න මේ සීලේක. මේ සීලේකේ 1 ලේ එක තියෙන්නේ. ඒක තීරුව පොඩි. මේක ඔයාලට රුපියල් 5000කට වගේ සමහර ඉරත් අඩුවෙන් ගන්න පුළුවන් වෙයි. මුලින් ඔයාලා මේ සීලේක ගත්තට කමක් නැහැ. ඊට පස්සේ ටික දවසක් කරනකොට සුපර් මාකට් වගේ කරනකොට මේ සීලේක ගන්න. දැන් මේ සීලේකෙන් පාවිච්චි කරනකොට මෙන්න මේ
සෙලපින් පොලිතින් කියන එකෙන් ඔයාලා ගන්න මොකෝ අර පැකට් එක නෙමෙයි මේ විදිහට තමයි පැකට් කරන්න වෙන්නේ ඊටෙදි පාවිච්චි කරන්නේ මෙන්න මේ වමේ සීලෙකෙදි පාවිච්චි කරන්නේ මේ වගේ පොලිතින් එක මේක ඔයාලට කිලෝ ගන්නට ගන්න පුළුවන් ඉතින් මේ කිලෝ ගන්නකට ගන්නකොට අර වැඩි තොග ප්‍රමාණයට ගන්නකොට මේ ඔයාලට ඒ දේවල් එතෙන් වලින් අඩුවට ගන්න පුළුවන් දැන් ගොඩාක් අය ප්‍රශ්නයක් කරලා තිබ්බ කුරුණෑගලෙන් කොහෙන්ද ගන්න කියලා කුරුණෑගල මට යාල පොලිතින් ටික එවනවා මම කෝල් එකක් දුන්නම මේක තියෙන්නේ දඹුලු පාරේ පළවෙනි කඩපෙළියේ කිව්වා ඔයාලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලන්න මම ටෙලිෆෝන් නම්බර් එක දෙන්නම් නුවරනම් අලිමුඩුකේ සීදරම් එකේ වගේ ගොඩාක් තැන්වල මේ පොලිතින් එක ගන්න පුළුවන් ඊළඟට ඔයාලට ප්‍රශ්නයක් තිබ්බා මෙන්න මේ විදිහට කුකිස් පැකට් එකට මේ ලේක කොලයක් දාන්නේ ඇයි කියලා මේක මම කලස් දෙකකින් දානවා එකක් රතු පාටින් එකක් තැඹිලි පාටින් කියන්නේ සමහර වෙලාවට රතු පාට නැහැ ගන්න එතකොට මම අර ඊට සමාන වූ යන කොලයක් දානවා මේ කොලස් දෙක පාට දෙක තමයි ගොඩක් වෙලාවට දාන්නේ මේකට අපි ගොඩක් වෙලාවට කියන්නේ අර ඔයිල් පේපර් කියලා තෙල් කඩදාසි කියලා අන්න ඒ කොලේ දාන්නේ මේ තෙල් උරා ගන්න මොකද අපි කොච්චර තෙල් බේරලා දැම්මත් මේකේ තෙල් ගතියක් තියෙනවා ඒ තියෙනවා නම් මේ කොලයට මේ වලට පේනවද මේකට තෙල් ටික උරා ගන්නවා එතකොට අර මෙහෙන් අර තෙල් බේරිලා තියෙන ප්‍රමාණය නැති වෙලා ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය රැඳිලා තියෙනවා අන්න ඒකටයි ඒ තෙල් කොල දාසික මම දාන්නේ ඔයාලට තිබ්බ ප්‍රශ්න මම මට ගොඩාක් අය දාලා මට සමහර වෙලාවට කොච්චර කමෙන්ට් කරත් ඒක යාලට තේරෙන්නේ නැහැ ඒකයි මම ඔයාලට නෙවෙයි ගොඩාක් අයට මම කමෙන්ට් වලටම උත්තර දුන්නා මෙමය මේ විදිහට කරන්න කියලා එක ඒත් නොපැදිලි කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න තමයි නැවත මම ওই විදිහට වීඩියෝ එකක් අරන් පැහැදිලි කරේ ඔයාලට ඉතින් ප්‍රොඩක්ට් එක ඔයාලා මොකද්ද කියන එක මේ තීරණය කරගෙන ওই විදිහට කරන්න පුළුවන් දැන් ඔන්ලයින් ප්‍රොජෙක්ට් ඔන්ලයින් බිස්නස් එකක් කරන අය මේ සීලයකට වැඩිය ඔයාලට වටින්නේ මෙන්න මේ වැකුම් සීලයක මොකෝ ඒකෙදි අර මේකේ තියෙන මේ විදිහට පිම්බිලා හිටින්නේ නැහැ මේක ඔක්කොම වාතය ඇදිලා එනවා එතකොට පැකින් කරන්නත් හරි ලේසි ඒක නිසා ඔයාලා ඔන්ලයින් ව්‍යාපාරයක් කරලා ආහාර වර්ග පැටික් පැකින් කරන්න හිතන කෙනෙක් නම් මේ සීලයක ගන්න මොකද මේ සීලයක දැන් ඔයාලට හිතේ මේ ගන්නට විතරමද තියෙන්නේ කියන්නේ නැහැ මීට ඉහළ මිල වලට තියෙනවා මේක ටිකක් ලොකු එක තියෙනවා 5,800 මිල මිලකට ගන්න පුළුවන් ඊටත් ලොකු එක තියෙනවා රුපියල් 15,000 විතර වෙනවා මේ සීල වර්ගත් ගොඩක් තියෙනවා ඔයාලට ඉතින් මේක දැන් මමත් දේවල් එකින් එක හොයාගෙන කරන්නේ පටන් ගත්ත දැනක දවසක දන්නේ මෙහෙම සීල තියෙනවා කියලාක්වත් ඒක නිසා ඔයාලා ඒ දේවල් තේරුම් අරගෙන දවසින් දවස ඔයාලගේ අත්දැකීම් එක කරන්න ඕනේ ඊළඟට ඔයාලට මෙන්න මේ හීට් ගන්න එක ගැන ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා මේ හීට් ගන්න එකෙන් වෙන්නේ මොකද දන්නවද ඔයාලා මේ ප්‍රොඩක්ට් එකක් මේ විදිහට පැකින් කරන්න තෝරගත්තට පස්සේ ඔයාලා මේක වැවුවට පස්සේ මේ වගේ පොලිතින් එකක් තියෙනවා මේ පොලිතින් එකේ ඇත්තටම නම මට මතක නැහැ මම මේ මේසරෙත් ගන්න ගිය වෙලාවේ ඇහුවා ඒක මට කිව්වට මතක හිටින්නේ නැහැ ඊළඟ දවසේ ඔයාලට ලියාගෙන ඇවිල්ලා හරි කියන්නම් මේ පොලිතින් එකේ යාලා දන්නවා හීට් ගන් කරන්න ගන්න පොලිතින් එක කිව්වම යාලා අඩවල් වලින් දන්න එතකොට යාලා දෙනවා මේකෙන් කෑල්ලක් අපලා මේකට දාලා මේක කරන්ට් එකට සම්බන්ධ කරලා මේකෙන් කරාම අර පොලිතින් එක ඇක්කිලිලා මේක වටේ ලොකු ආවරණයක් හැදෙනවා එතකොට මේ විදිය මූඩිය ඔයාලට ගලවල බලන්න වෙන්නේ කවුරු හරි අර ගලවල බලල සමහර අය සුවඳ බලලා තියෙන සමහර අය අතට අරගෙන බලලා තියෙන එහෙම කරන්න බෑ ඊට පස්සේ එහෙම තියෙන ගියාම පුස් එකක් රහැදිලා ඔයාලගේ ප්‍රොඩක්ට් එක නරක් වෙන්න බලනවා ඒක කරන්නේ නැති වෙන්න තමයි මෙන්න මේ සිලපින් එක මේ පොලිතින් එක පාවිච්චි කරන්නේ ඉතින් ඔයාලට මේක ගන්න පුළුවන් හීට් ගන් පොලිසින් හීට් ගන් කරන්න ගන්න පොලිතින් එක කියන්නේ එතකොට යාලා දෙනවා
මේක කිලෝ එකක් 1400ක් 200ක් අතර වෙනවා. මමත් මේක ලොකුවට ගේන්නේ කිලෝ ගණන් ගියේ කිලෝ අර මේ පොලිතින් එක මම එක සැරේ කිලෝ 10 12 15 තියෙන රව් මේගෙන් ගේන්නේ. ඒක මම ඔයාලට පෙන්නන්නම් මේ අතර. හැබැයි මේක ගේන්නේ කිලෝ එකක් කිලෝ එකමාරක් වගේ තමයි මම එහෙම ටික ටික ගේන්නේ. මොකද මේකේ මම ඔයාලට කියලා තියෙන මගේ පඩක් වලින් වැඩියෙන්ම අලවි වෙන්නේ මේ කොකිස් කියන එක. ඒක තමයි ගොඩාක් යන්නේ. ඒක තමයි ගොඩාක් ඕඩර් ලැබෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රමාණය ගේන මේක ටික ටික යන නිසා එහෙම ගන්නවා. මම අර ගොඩාක් ගිනල ගොඩ කරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මම හැමතිස්සෙම ටවුන් එකට යවින කෙනෙක්. ඒතකොට මම අවශ්‍ය වෙනකොට අවශ්‍ය ප්‍රමාණය ගේනවා. ඉතින් ඒ විදිහට තමයි මම තාම ව්‍යාපාරය කරන්නේ. අර ලොකුවට තොග ගිනල්ලා තියාගන්න කෙනෙක් නම් නෙමෙයි. ඉච්චර මුදලක් එකපාර වැය කරන්නේ නැහැ මම තාම. ටික ටික ගෙනල්ලා අවශ්‍ය විදිහට කරනවා. කිලෝ එකක් වගේ එහෙම ගේනවා. පොල මේ මේ කොළ වුණත් එක සැරේ මෙහෙ තියෙන සඳසේකර එකක් කියලා බුක් ෂොප් කියන්නේ පොත් බඩු තියෙන ඔය කොළ වර්ග. ඒකෙන් මේ කොළයක් මට වැටෙන්නේ රුපියල් 6 ගානක්. ඔහොම වැටෙන්නේ මම තොග ගන්නෙ. ඒක නිසා නැත්තම් කඩේකින් ගත්ත රුපියල් 20ක් ඊටත් වැඩිද මන්ද දැන් විතර වෙනවා. තොග ගන්නකොට මං කොළ 250 300ක් සමහර වෙලාවට 500ක් ගේනවා. එහෙම තොග ගත්තම අර චුට්ටක් අඩුවට ගේන එක ගෙනල්ලා ඒ ටික ස්ටොක් කරලා ගන්නවා. ඔහොම තමයි කරන්නේ. එහෙමයි මම පිළිවෙල ආවම කළා තියෙන්නේ. ඊළඟට තමයි මේ ලේබල් එක. ගොඩක් අය අහනවා ලේබල් එක කොහමද හදන්නේ කියලා. මේ ලේබල් එක කමියුනිකේෂන් එකක් ඔයාලා ඩිසයින් කරලා දෙන්න. කමියුනිකේෂන් එකකට දුන්නම එයාලා ඔයාලට අවශ්‍ය විදිය ප්‍රින්ට් කරලා පෙන්නනවා. එතකොට ඔයාලට සැටිස් නම් ඒ විදිහට ප්‍රින්ට් කරව ගන්න පුළුවන්. කමියුනිකේෂන් එකක් කරා තමයි ලේබල් එක ප්‍රින්ට් කරගන්න වෙන්නේ. ඉතින් ඔයාලා දන්න කමියුනිකේෂන් එකක් තියෙනවා නම් එයත් එක්ක කතා කරලා මෙහෙම දෙයක් කරන්න ඕත් වෙනවා. කොහොමද මේක කරන්නේ කිව්වම එයාලගේ අදහසුත් දෙයි. මොකද අපිට වැඩිය මේ ශ්‍රේෂ්ඨය ඉන්න කෙනෙක් නිසා එයාලා දේවල් දන්නවා. එතකොට එයාලගේ අදහසුත් අරගෙන ඔයාලට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි ඔය මම ඔයාලට අර අහලා තිබ්බ ප්‍රශ්න වලට තමයි ඔය උත්තර දුන්නේ. මම හිතන ඔයාලට ඔය තිබ්බ ප්‍රශ්න වලට උත්තර මං දෙන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එක ඔයාලට ගොඩ ප්‍රයෝජන වෙයි. මොකද මම මේ හිතන් ඉන්නවා ඔයාලට මේ වැකුම් සීලර් එකකින් ප්‍රොඩක්ට් එකක් පැකින් කරගන්න සම්විධිය සම්පූර්ණයෙන්ම පෙන්වන්න. මගේ අලුත් ප්‍රොඩක්ට් ටික ඔයාලට පෙන්වන්න හිතන් ඉන්න. ඒකින්ද ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට අර දැන නැති දේවල් ටික දැනගන්න පුළුවන්. ඒ ඉතින් ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්න ඕනි කෙනෙක් කියනවා නම් ඔයාලට අද මම පුංචි දැනුමක් ලබා දුන්න. කොතනද හරි වැටෙන්නේ නැතුව පටන් ගන්න ඕනි කියන තැන මම ඉන්නේ හින්දා මොකෝ කෙනෙක්ව වටන්න හරි ලේසි. එයාව මානසික කඩාවටන්න අපි හැමෝටම හරි ලේසි. අපේ සමාජය හැදිලා තියෙන්නේ මේ විදිහට. කෙනෙක්ට බෑ අපෝ මෙයා මෙහෙම කෙනෙක් පාර කරා යන්න බෑ අරමයි. ඕම මඩ ගහන්න හරි ලේසි. ඒ මඩත් එක්ක අපි වැටෙනවා මාර විදිහට. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේක මඩක් කියන එක. ඊට පස්සේ අපි අපේ ගමන යන්න ඕනේ. හැබැයි ඔයාලා දැකලා තියෙනවද අපිට නැගිටින්න අත දෙන්නේ කීයෙන් කීයේ දෙනාද? අපේ වටේ 10 දෙනෙක් ගන්නකො ඔය 10 දෙනෙන් එක්කෙනෙක් ඔයාට නැගිටින්න අත දෙනවා නම් ජීවිත කාලෙම යව මතකේ තියාගෙන යත්ත එයාගෙන් උපදෙස් අරගෙන ඔයාට ඉදිරියට යන්න පුළුවන්. අර ඔළු ගොඩි බොරුවට තියන් ඉන්න අය ඔයා අතහැරලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. මම දකින එක දෙයක් තමයි අපිට දුෂ්කර කාල ජීවිතයට එන්නේ අපේ ජීවිතයට දුෂ්කර කාලයක් දෙනවා කියන්නේ අපේ තුල සැඟවිලා තියෙන දක්ෂතාවය එළියට ගන්න. අපි තුල නැති ධෛර්යයක් එළියට ගන්න. අපි තුල සැඟවිච්ච දක්ෂතාව තියෙනවා. සැඟවිච්ච ධෛර්යයක් තියෙනවා. අන්න ඒව එළියට ගන්න තමයි අපේ ජීවිතයට දුෂ්කර කාලේ එන්නේ. එහිට වගේම තමයි අපි වටේ ඉන්න අර අනවශ්‍ය පුජ්‍යලය කවුද කියලා අපිට තේරුම් කරලා දෙන්න. ඉතින් ඒක තේරුම් අරගෙන අපි අපේ ගමන ගියාම අර දුෂ්කර කාල කොච්චර හොඳද කියලා ඔයාලට දැනේ. දැන් මම හිතන්නේ අන්න ඒ විදියට මගේ ජීවිතේට අර පහු කරපු 2019 2018 2020 කාලේ ඒ කාලේ මගේ ජීවිතේ දුෂ්කරම කාලේ.
ඒ දුෂ්කර කාලේ මට ආවේ මගේ ජීවිතේ අර ඔහේ ගෙවෙන්න තිබ්බ කාලේ මග ඇරගෙන මට ගමනක් යන්න පෙන්වන්න කියලා මං හිතන්නේ. ඉතින් ඔයාලත් අන්න ඒ දේවල් තේරුම් අරගෙන ඔයාලයි ගමන යන්න ඔයාලට ගමන යන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම මම කියන්නේ දෙයක් පටන් ගන්න. මම මේ උත්සාහ කරන්නේ මානසිකව ආදරණීය වශයෙන් ආර්ථික වශයෙන් කවුරු හරි කඩා වැටිලා ඉන්නවා නම් වැටිලා ඉන්න එපා, පුළුවන් තැනින් පටන් ගන්න කියන්න. නැත්තම් මේ වගේ දේවල් මගේ අද්දකින් මොලට කියලා ලබන දෙයක් මම නැහනේ. මම මේ දේවල් කරන්නේ මම මේ තැනේ හිටියේ මට කරන්න පුළුවන් නම් ඔයාලටත් පුළුවන් කියන එක පහදලා දෙන්න. ඉතින් ඔයාලට දෙයක් කරන්න ඕන නම් ඔය ඔළුවේ තියෙන දේවල් ලයින් කරලා ඔය ගමන පෝස්කස් කරලා ඔයාට තියන්න තියෙන අරමුණු බලලා ඔයයි ගමන යන්න. අද වීඩියෝ එකෙන් ඔයාලට දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් සතුට වෙමට, ඔයාලට දෙයක් ගන්න පුළුවන් කියලා හිතුණා නම් එතන සතුටේ. ඒ වගේම ඉතින් වීඩියෝ එකෙන් තව කෙනෙකුට දෙයක් ලැබෙයි කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමක් මම ඔයාලයින් කරනවා. ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට පුංචි ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙකුට ඒ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි.